අයිබන් හැමෝටම මායි ප්‍රවීණී අදත් ඇවිල්ලඉන්න අපේ තවත් යාලුවෙක් එක්ක මේ ප්‍රීට් පොඩ්කාස්ටිගේ හත්තන එපිසෝඩ් එකත් එක්ක අපිත් එකකාද එකතු යාලුව තමයි අකීබ් අකීබ් තමයි මේ ඩොප් කැචස් ලිස්ට එක මේ හදව්වේ මංහිතන්න මේ අපේ ප්‍රධාන මාධ්‍යහරා යන තොරතුරුත් මේ අපි අකීබ්ගේ මේ ලිස්ට එකෙන් අරගෙන තමයි මේ ඒබල කියන්නේ මංහිතන්න කිසි ක්‍රඩිට් එකක් අකීප්ට මේ වෙනකට දීලන අපි ගැන කතා කරන්න බලාපොරත්තුන ඉස්රටනකට මේ පොඩ්කාස්ට එක ඕ අයිබවන් ප්‍රබාත් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න විශේෂයෙන්ම මේ පන්දු රැකීමේ දුර්වලතාවය සහ කොහෙද ඇදිලා තියෙන දේ ගැන කතා කරන්න ඒ වගේම මේ පහුගිය කාලේ ඉන්දියාවට එරෙහිව ලැබපු පරාජය ඉතින් ඇත්තනෝ කියන්න ඕනේ මේ කොහෙවත් කිසිම කණ්ඩායමක් මේ ක්‍රිකට් ඉතිහාසයේ 2 එකක් පෙරදිලා නැහැ මේ වගේ 9.0ක් තමන්ගේ හෝම් කන්ට්‍රි එකේ තමන්ගේ රටේ පෙරදුනා ඉතින් ගොඩක් දේවල් කතා ගන්න තියෙනවා ඒකෙ හින්දා ඉතින් මේ අපිත් එක්ක දෙකතු වෙනවා අකීප් කොහොමද අකීප් අයිබෝන් ගොඩක් සන්තෝෂයි එකතු කරගත්ත මේ තෑන්ක්ස් සන්තෝෂයි එකතු වීම සම්බන්ධ දැන් අපේ ආරමුණත් මේ අපේ ලංකාවේ ඉන්න ක්‍රිකට් ෆෑන්ස් එකතු කරගෙන හොඳ වැඩක් කරන්නයි එච්චරයි අපිට අවශ්‍ය. ඉතින් අද අපි අකීබ්ත් එකතු කරගත්තේ ඒ නිසයි. මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ අවසාන ලෙග් දින තරඟ දෙක ගැන. ඉතින් හතරවෙනි තරඟය ගත්තොත් උපුල් තරඟ තහනමට ලක් වෙලා හිටියේ. ඊට පස්සේ කපු ගෙදරත් තුන්වෙනි තරඟේ සිදු වුණ ප්‍රශ්නෙන් පස්සේ වෙන්න පුළුවන් සමහර විට. නැත්නම් ඔහු ඇත්තටම ආබාධයකට ලක් වෙලා වෙන්න පුළුවන් කිව්ව ඔහු ආබාධයකට ලක් වෙලා කියලා තමයි අපිට මාධ්‍ය වලින් දැනගන්න ලැබුණේ. ඉතින් ඔහුත් නැති නිසා රසිත් මාලිංග කැප්ටන් කරා. ඉතින් නැවතත් විශාල පරාජයකට ලක් වුණා. මොකද හිතන්නේ ඒ ගැන ප්‍රභාත්? අපි ඉස්සෙල්ලම මේ අකීබ්ගේ ආලෙමු මේ තරංගාවලිය ගැනත් අන්තිම තරංග දෙක ගැනත් T20 මැච් එක ගැනත් මේ එයා මොකද හිතන්නේ කියලා. මොකද එයා මේ පොඩ්කාස්ට් එකට අලුතෙන් එකතු වෙන්නේ පොඩ්ඩක් අපි යාගෙන් ආලෙමු නේද මොකද හිතන්නේ කියලා. අනිවාර්යයෙන්. ඉතින් කියන්න ඕනේ මම දන්න විදිහට මම බලපු විදිහට අපි මට සැහැීමකට පත් වෙන්න බෑ අපේ ක්‍රීඩකයන්ගේ පර්ෆෝමන්ස්. ඒ කියන්නේ පිටිකරණ පැත්තෙන් වුණත් අපි සාර්ථක වුණේ නැහැ. ටොප් 4 එක ෆේල් වුණා. ඒ වගේම මැද පෙළ ගත්තොත් මැදපළෙත් සාර්ථක ඒ කියන්නේ අපි හැම වෙලේම කරන්න ඕනේ කියන්නේ පාර්ට්නර්ෂිප් බිල්ඩ් අප් කරන්න ඕනේ කිසි දෙයක් මම හිතන්නේ වාර්තා වුණේ නැහැ. මට නම් තරඟාවලියේ ගැන ලොකු يعني සතුටුදායක දෙයක් අපිට කියන්න දෙයක් නැහැ. හැබැයි 20 තරඟියේ නම් මම හිතන්නේ අපි කියන්නේ අපිට ජයග්‍රහණ කළ යුතු හැකියව තිබූ තරඟයක්. නමුත් ඒකත් අපිට මග හැරුණා විරාට් කෝලිගේ සුපිරි ප්‍රතිහරණය නිසා. ඔව් අකීබ් එතකොට මේ අකීබ් මොකද හිතන්නේ මේ අපි තරඟාවලිය මෙහෙම පරාද වෙන්න හේතුව අපේ ක්‍රීඩික මෙච්චර දුර්වල වෙන්න හේතුව මොකක් කියලාද මේ හිතන්නේ? මන් දැක්ක විදියට අපේ කණ්ඩායම හැංගීමෙන් ක්‍රීඩා කරේ නැහැ කියලා හිතනවා. ඒ වගේම මේ ලොකු උත්සාහයක් දරුවේ නැහැ. ඒ කියන්නේ ජයග්‍රහණය සඳහා ඒ කියන්නේ උන්ගේ ඒ කියන්නේ උපරිම දායකත්වය ලබා දුන්නේ නැහැ කියන එක තමයි මම දැක්කේ. මොකද එක්සැම්පල් එක තමයි මේ හොඳ උදාහරණයක් තමයි 20 තරඟයේදී විරාට් කෝලි පිතිකරණය යෙදෙනකොට ඔහු සෑම විටම උත්සාහ කරේ 1 ලකුණ 2 විදිහට උත්සාහ කරේ. කියන්නේ සෑම විටම ඔහු කණ්ඩායමට ලකුණු කරගන්න ඔවුන්ට මේ හැකි වුණා. නමුත් අපේ පිතිකරුවන්ට ඒ දේ සාර්ථක කරගන්න බැරි වුණා. හැම වෙලේම මේ මම දන්න විදිහට ඉතාලම ඩොට් බෝල් ප්‍රතිශතයත් මේ සෑහෙන වැඩි. ඔයා හිතන්නේ මේක මේ අපේ මේ ඉන්ඩිවිඩුවල් ගේම් ප්ලෑන් එකේ ටීම් එකේ තියෙන ගේම් ප්ලෑන් එකයි මම හිතන්නේ එහෙම ගේම් ප්ලෑන් එකක් තිබ්බ නැති හින්දා මේක වුණා කියලා ඔයාලා හිතන්නේ නැද්ද? ගේම් ප්ලෑන් එක මට මගේ මතය නම් සාමාන්‍ය අපි තාම ඉන්නේත් 1990 ගණන් වල ටීම් ප්ලෑන් එක සර් කියන්නේ ඒක තමයි සරල කතාව. ඒ කියන්නේ තාම අපි ක්‍රීඩා කරන්නේ 1990 ක්‍රිකට්. ඒ කියන්නේ තාම අපි හැඩ ගැහිලා නැහැ. වර්තමාන නීති රීති වල හැටියට අපි හැඩ ගැහිලා නැහැ. කියන්නේ අපි පිටිකරේ වුණත් දැන් වර්තමානයේ තියෙන අලුත්ම කියන්නේ සෑම කණ්ඩායමක් පවා අඩුම ගණනේ 275 ඊට වඩා ප්‍රමාණයක් කොහොමත් රැස් කර ගන්නවා. අපි මේ තරඟාවලියේ සෑහෙන කාලයකට පස්සේ පළවෙනි වතාවට තරඟාවලියේ එක තරඟයකවත් ලකුණු 250 සීමාව පහු කරන්න හැකි වුණේ නැහැ. ඒක මේ මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ලොකුම පරාජයක් කියලා මට කියන්න පුළුවන්. ඔව් ඇත්තෙන්ම මේ අකීප් කියපු දේවල්
සියලු දේටම වගේ එකඟ වෙනවා. මේ ඒ දේවල් තමයි මම අත්දැකේ ගොඩක් දේවල්. මේ කිව්වේ කණ්ඩායම් හැඟීම අඩුකමක්ද, එහෙම නැත්නම් උත්සාහය කරන උත්සාහය අඩුකමක්ද, නැත්නම් මේ සිටුේෂන් එක මොකද්ද කියලා මේ හරියට අඳුනාගන්නේ නැතුව පීඩා ගන්නවාද කියලා, ඒ වගේ ප්‍රශ්න තිබ්බා. ඒ වගේම කියන්න ඕනේ අර කන්ෆිඩන්ස් එක ගැන නම් මම හැමදාම කියනවා වගේ එකක් තියෙනවා. මේ මොකද අපේ පිටිවරුවේ පළවෙනියට බැට් කරන්න ගියාම බාන්න ඕනේ මේ යන්නේ තමන් දැවියයිද කියලා, හිතේ මේ අවුට් වෙයිද කියලා, ඒ කල්පනාවෙන් පිටියට යන ස්වරූපයක් තමයි සමහර ක්‍රීඩකයන්ගෙන් අපි දැක්කේ. ගිය ගමන් මේ පීඩා කරන්නේ ලකුණු ලබා ගන්න නෙමේ, තමන්ගේ කඩුල්ල රැක ගන්න පළවෙනි කාලයක් හොඳ ලකුණු ප්‍රමාණයකට එනකන් ඒ අදහසින් ක්‍රීඩා කරන බව තමයි පෙනී යන්නේ. ඉතින් ඔය දේ නැති වෙන්න ලකුණු ලබා ගන්න ඕනේ. ලකුණු ලබාගෙන තමන්ට කන්ෆිඩන්ස් එක ආවම තමයි තමන්ට පුළුවන් ගිහිල්ලා මේ පළවෙනි බෝලින් ඉඳන් ලකුණු ලබා ගන්නවා කියලා හිතේ තියාගෙන බැට් කරන්න. ඉතින් මේ කන්සිස්ටන්සි එක නැතුව ලකුණු නැති වුණාම ඊට පස්සේ මැච් දෙක තුනකට පස්සේ තමන් අසාර්ථක වුණාම කණ්ඩායමෙන් එදියට යනවා නම් ඒ වගේ දේවල් සිද්ධ වුණාත්, ඒ වගේම කන්ෆිඩන්ස් එක අඩු නිසා, මොනෑම් හේතුවක් නිසා, ලකුණු නැති නිසා හෝ කන්ෆිඩන්ස් එක අඩු වුණාම තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා මම දකින්නේ. ඒ වගේම අර අනිවාර්යෙන් අර කකිප් කිව්ව දේ කියන්න ඕනේ, අර කෝලි වගේ ක්‍රීඩකෙක් එක බැලුවාම අපිට වෙනස පේනවා. එක ලකුණු දෙකට කොච්චර හයි ඒකේ ලකුණු දෙක නැත්තටම නැහැ කියලා දැනගෙන උනත් ඒ තමන් පළවෙනි ලකුණ හයියෙන් දුවලා ෆීල්ඩර්ව ප්‍රෙෂර් කරලා මිස්ටේක් එකක් අරගෙන ලකුණු දෙක ලබා ගන්න තමයි කෝලි ක්‍රීඩා ගන්නේ. ඉතින් ඒ වගේ දේවල් අපි දකින්නේ නැහැ. හැබැයි මෙහෙම දෙකුත් මම කියන්න ඕනේ, මොකද කෝලි එක්ක අපේ ක්‍රීඩකයන් සංසන්දනය කරන එක වැරදි. කෝලි කියන්නේ මේ ලංකාව විතර නෙමෙයි මුළු ලෝකෙම ගත්තොත් එක්සෙප්ෂන් එකක්. ඉතින් අනිත් ක්‍රීඩකයන්ට වඩා ඉහළින් වෙනස් ක්‍රීඩකයෙක්. ඔහු මානසිකත්වයෙන් හැමදේම අනිත් ක්‍රීඩකයන්ට වඩා, නොලෙජ් එකෙන් හැමදේම ඉහළින් ඉන්න ක්‍රීඩකයෙක් අනිත් ක්‍රීඩකයෙක්ව සංසන්දනය කරාම ලෝකෙම ගත්තා. මගේ අදහස කියනවා නම් ඇත්තටම මං හිතන්නේ මේ මට පොඩි වෙනස් මේකක් තියෙන්නේ. මේ දැන් ඔයා කිව්ව හෝලි අනික් කට්ටියට වැඩිය පොඩ්ඩක් එක්සෙප්ෂනල් ක්‍රීඩකයෙක් කියලා. මං හිතන්නේ ඔයා එක්සෙප්ෂනල් වෙලා තියෙන්නේ මේ එයාගේ හාඩ් වර්ක් එක, එතකොට කොමිට්මන්ට්ස්, ඒ වගේ ෆිට්නස්, ඒ වගේ හැම දෙයක්ම එක්ක. නැත්තම් මං හිතන්නේ දක්ෂතාව වලින් ගත්තොත් අනික් ක්‍රීඩකයන්ට වඩා මේ සෑහෙන ගොඩක් ඉස්සරහින් ඉන්නවයි කියලා. අපේ ක්‍රීඩකයන්ට වඩා වුණත් අපේ ක්‍රීඩකයෝ අර කියපු මේ කොමිට්මන්ට්ස් අඩුකම හින්දා මේ එකම තැන පල් වෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. අර අකීම් හොඳ දෙයක් කිව්ව මේ අපි තාම අර අණු ගණන් වල ටැක්ටික්ස්, ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා තමයි මේ ඩිසයිඩ් කරන්නේ මෙයාට කොහොමද බෝල් කරන්න ඕනේ. ඒ වගේ තියෙන තත්ත්වේ තමයි අපේ ටීම් එක තාම ඉන්නේ. මම හිතන්නේ ඒක කෝච්ලගෙන් හරියට අපේ මේ ගේම් ප්ලෑන් එක ඉන්නේ. ඒ වගේම ප්ලේයර්ස්ලත් හරිය මම හිතන්නේ අර කොමිට්මන්ට් එක අඩුකම හින්දා ඒගොල්ලත් උනන්දු වෙලා ඒගොල්ලන්ගේ ගේම් ප්ලෑන් එක හරියට ඒගොල්ල හදාගන්න දන්නේ නැහැ. ඒගොල්ල දන්නේ නැහැ යාගේ ගේම් එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එහෙම එකක් තමයි මම නම් දකින්නේ. ඔව් ඇත්තටම අර මුලින් කියපු දේ, ඉතින් අනිවාර්යෙන් මේ කෝලි ගැන කියපු දේ මමත් එකඟ වෙනවා. ඉතින් ඔහු ඒ දේවල් හાર્ඩ් වර්කින් ඒ දේවල් හින්දා තමයි ඔහු එතනට ගිහිලා තියෙන්නේ අනිවාර්යෙන්. ඉතින් ඒ දේ කරන්න පුළුවන් නම් අපේ ක්‍රීඩකයන්ටත් හොඳයි. ඉතින් මේ ඊළඟට දැන් මේ තරඟාවලියේ ගත්තොත් දැන් අපේ තව මේ මීට කලින් තුන්වෙනි තරඟයේදී ටොස් එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා. T20 තරඟයේත් නැවතත් ටොස් එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා. මොකද හිතන්නේ ඒ තරඟය සම්බන්ධයෙන්? මම නම් ඉතින් ඔය ටොස් එක දාපු වෙලාවෙම ඔය මේ සිද්ධිය දැක්කා. මේ මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්නත් ඇති, මම ට්වීට් එකකුත් දැම්මා. ඒ කියන්නේ මේ අතනම මේ කියන්නේ මේ හිතා ගන්නත් බෑ. මොකද මේ ඉන්ටර්නැෂනල් මැච් එකක්, ඒ වගේම මේ වෘත්තීය මට්ටමේ මැච් රෙෆරී කෙනෙක්, ඒ වගේම මේ කමෙන්ටේටර් කෙනෙක්ට මෙහෙම මේවා වෙනවා කියන එක ජෝක් එකක් වගේ කියලා මට නම් හිතෙන්නේ. ඉතින් මෙහෙමයි, ටොස් එක ගැන කියනවා නම් ඒක මම විදි දෙකකින් දකිනවා. එකක් ඔය ටොස් එකම නෙමෙයි අපේ පරාජයට හේතුව. කොහොමත් අපි ඔය තරඟය පරාජය වෙන අපි ක්‍රීඩා කරපු අයුරු බැලුවහම අපි ටොස් එකට ඇත්ත වශයෙන් බැනලා වැඩක් නැහැ. ඒක මම හිතන්නේ අපේ දුර්වලතාවයක් ටොස් එකට බනිනවා කියන එක. අර ටොස් එක කියන්නේ ඒ වගේ අපි ඔය ඒ සිදුවීම ගැන බලද්දී මම එකඟ වෙන්නේ නැහැ මැච් රෙෆ්‍රී කරපු කියන්නේ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව. ඔහු අනිවාර්යෙන් තීරණයකට එළඹෙන්න ඕනේ ඒක මොකද්ද කියන එක. කියන්නේ ඒක
ඔහුගේ තීරණය මතයි මේ මේ තරඟය ආරම්භය සිදු වෙන්නේ. ඉතින් ටොස් එකකින් අපි පරාදුනා කියන එක මේ මම එකඟ වෙන්නේ නැහැ. බට් ඒ ටොස් එක සිද්ධ වෙච්ච විදිය ගැන ඒකටත් මම එකඟ වෙන්නේ නැහැ. මේකයි මේ ඇත්තටම අපි මේ අපි කවුරුත් කියන්නේ මේ ටොස් එක අපි අපිට පැත්තරාව නම් අපි දිනනවා කියන අදහස නෙවෙයි අපි ඉන්නේ. මං හිතන්නේ මේ එතන වෙච්ච සිදුවීම වැරදි කියන අදහසේ තමයි. අනිත් එක මං හිතන්නේ උපුල් තරඟටත් ලොකු වැරද්දක් යනවා මේකේ. මොකද මේ එයා සාමාන්‍ය විදිහට එයා හරි ලේසි ක්‍රීඩකෙක්, මේ මං හිතන්නේ කම්මැලි ක්‍රීඩකෙක් කියලා තමයි මේ හැමෝම අතර ප්‍රසිද්ධ. මේ එයාගේ වැරද්ද මං හිතන්නේ ටොස් එක වැටිච්චාම පෙරලෙන වෙලාව ගිහිල්ලා බලන්න ඕනේ. මං හිතන්නේ මේ මේක අර හයින් සයිඩ් එක ලේසි කියනවා හොඳයි කියනවා. ඉතින් එහෙම හිතලා නෙමෙයි මං හිතන්නේ ඕන වෙලාවක බැලුවොත් තරංගකේ මේ බොඩි ලැන්ග්වේජ් එක උනත් මේ තාමත් දුර්වල තැනක තමයි තියෙන්නේ. මං හිතන්නේ මේ මම පොඩ්කාස්ට් එක පටන් ගද්දිත් ප්‍රවීණ් කිව්වා මතක ඇති මේ උපු තරංග කැප්ටන් කෙනෙක් වෙනකොට මම නම් කිසිම පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. දැන් ටික ටික මේ එයාගේ කැප්ටන්සි එක කොහොමද කියලා මේ එළියට එනවා මං හිතන්නේ. මෙහෙමයි ඔව් මේ 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 තරංග ගැන ඉතින් අපි ඔය කිව්වේ තරංගේ බොඩි ලැන්ග්වේජ් එක තරංග කියන්නේ මොන වගේ ක්‍රීඩකයෙක්ද කියලා අපි කලින් ඉඳන්ම දැනගෙන හිටියා. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක්ව නායකත්වයට පත් කරන්න සුදුසු කියන එක තීරණය කරගන්න මේ 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 අමාරු සිලෙක්ටර්ස්ලා හිටපු ඉන්න රටක තමයි අපි ඉන්නේ. ඉතින් මේක හින්දා ක්‍රීඩකයාට විතරක්ම බැනලා හරියන්නේ නැහැ. සුදුසු ක්‍රීඩකයන්ට සුදුසු දැන් දෙනවා නම් ඒ වගේ ප්‍රශ්න විසඳෙන්න පුළුවන්. මොකද අපි දැක්කා කපු ගෙදර එක මේ කැප් මැච් එකට කැප්ටන්සි එක දීලා සිද්ධ වුණ දේ. ඉතින් මේ සුදුසාට සුදුසු දැන් ලැබෙනවා නම් මේ දේවල් ගොඩක් අඩුවේ කියලා මම හිතන්නේ. මේ ඔය ඇත්තම මාත් හිතන්නේ අර මේ ICC මේ මැච් රෙෆ්‍රී අනිවාර්යෙන් වගකීම් බාර ගන්න ඕනේ. එහෙම දෙයක් සිද්ධ වුණ නිසා ඒක අපි පැහැදිලිව පේනවා. ඒ වගේම ලැජ්ජා වෙන්න ඕනේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය. ඊට පස්සේ ට්විටර් එකේ ට්වීට් එකක් දාලා තිබ්බා මේක මොකද්ද මේ මේ වීඩියෝ එක එඩිට් කරලා දාලා තිබ්බා. එහෙම දෙයක් සිද්ධ වුණ නැහැ කියලා. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ මේ 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 අර SLC pants down කියන එක මේ හරියටම ගැලපෙනවා එතනට. මේ කලිසමුත් නැතුව තමයි දුවන්න ඕනේ. ඒ වගේ ලැජ්ජ නැතුව මේ තමන්ගේ රට පරාජය වුණාටත් පස්සේ තමන්ගේ රටට අසාධාරණයක් සිද්ධ වුණාට පස්සේ ලැජ්ජ නැතුව ඇවිල්ලා ඒක කවර් කරන්න මේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය විදියට කටයුතු කිරීම ගැන. අර අපි ඊළඟට මේ මේ අවුරුද්ද වෙච්ච මේ බ්‍රෝඩ්කාස්ටර්ස් ගැන කතා කරන සෙග්මන්ට් එකක් ගැන විශේෂයෙන් මේ ප්ලෑන් කරගත්ත මේ එපිසෝඩ් එකට මම හිතන්නේ අපි දැන් ඒ ගැන කතා කරත් හොඳයි. මම මුලින්ම කියන්න ඕනේ ඩ්‍රොප් කැචර්ස් ලිස්ට් එක හැදුවේ අකී බපේ. මං හිතන්නේ මේ ලංකාවේ තියෙන මේන් ස්ට්‍රීම් මීඩියා වල හැම එකම ගියා මේ. ඒත් මේ අකීබ්ගේ නමක්වත් කියවුනේ නැහැ. මේක මේ වෙන ප්‍රධාන ක්‍රීඩා වෙබ් අඩවියකින් හරහා ආවා කියලා තමයි අපි දැක්කේ. මං හිතන්නේ මම මුලින්ම දැනගන්න කැමති අකීබ්ගෙන් මේ ගැන මේ විස්තර. මේ ඩ්‍රොප් කැචර්ස් ලිස්ට් එක කියන්නේ ආරම්භය සිදුනේ ට්විටර් සමාජ ජාලයෙන් මත. මම පිට මතක ඇති මේ කට් ප්‍රවීන්ට සහ ප්‍රභාට මතක ඇති අපි ඒ දවස්වල කතා කරා මේ මෙච්චර ඩ්‍රොප් කැචර්ස් වෙන්නේ ඇයි මේ කට්ටියට කියන්නේ සෑහෙන ලොකු කියන්නේ ඉතිහාසයේ වාර්තා නොවිච්ච අන්දමට අපි පන්ද අතාරින්න පටන් ගත්තා. මේ සෑහෙන දුර්වලතාවයක් දැක් අපි හොඳම උදාහරණය මේ දකුණු අප්‍රිකානු සංචාරය. ඒකේ මං හිතන්නේ අපි පන්දු උඩ පන්දු අතෑරලා තියෙනවා ආසන්න වශයෙන් කිව්වොත් 19කට ආසන්න කිට්ටුව වගේ 19කට වගේ. ඉතින් මේ මේව දැකලා තමයි අපි කතා කරගත්තේ මෙන්න කරමුද කියලා. ඒ අනුව තමයි මම පටන් ගත්තේ මේ මේ ලිස්ට් එක හදන්න 1 by 1. ඒ කියන්නේ යන්න ඕනේ ට්විටර් සමාජ ජාලයේ මගේ යාළුවන්ට සහ Facebook යාළුවන්ට. මොකද ඒගොල්ලන් පර්සනලි මට මෙසේජ් කරා සහ ට්විට් කරා මේ මේ අය පන්දු අතෑරේ. මොකද ඇත්තවශම කියන මට මේ තරඟයක් සම්පූර්ණයෙන් බලන්න ඇත්තටම වෙලාව නෑ. ඉතින් ඒ වෙලාව වෙන් කරගන්න බැරි හින්දා මට කට්ටිය උදව් කරා මේක මේ ලිස්ට් එක හදන්න. ඉතින් මේකේ දායකත්වය මම හිතන්නේ හැමෝටම තියෙනවා. ඔව් ඔව් ඇත්තටම ඒක අපි කියන්න ඕනේ. මේ අපිත් මතකයි අපිට මතකයි. ඊට පස්සේ මේ ඒ වගේම ඒ වුණාට මේ ආකීප්ට ලොකු ක්‍රෙඩිට් එකක් යන්නත් ඕනේ ඒ වෙනුවෙන් මහන්සි වෙලා ඒ දේ කරපු දේවල් ගැන. ලොකු ක්‍රෙඩිට් එක ප්‍රවීන් සම්පූර්ණම ක්‍රෙඩිට් එක යන්න ඕනේ මේ මේ අකීප්ට.
ඒත් මටනම් පොඩි දුකක් හිතෙනවා. මං අකීප්ට කීප වතාවක් මේක මතක් කරලා තියෙනවා. මේ කවුරුත් මේක මතක් කරලා අකීප්ගේ නම කියන්නේ නැහැ. ඒගොල්ල තමයි එක දාගන්න බලන්නේ අපේ ලංකාවේ හැටියක්. ඒක මං හිතන්නේ මේ ඒක අපි නිවැරදි කළ යුතුයි මේ අවස්ථාවේවත්. ඔව් ඉතින් අපි මං කියන්නේ අපිත් අපි අකීප් වගේ අපේ යුතුකම අපිට කරන්න පුළුවන් දේ කළා ඉමු. ඉතින් අපිට පාලනය කරන්න බැරි දේවලුත් තියෙනවා. අපි බලමු. ඉතින් මේ අකීප් මං අහන්න කැමති දැනගන්න කැමති කොහොමද මේ ඔබ දැන් උඩපන්දු ලිස්ට් එක. උඩපන්දුවක් කියන්නේ මේ මට වේදාත්මක දෙයක් සමහර විට කියන්න පුළුවන් එක කැච් ගන්න මේ එක කැච් එක තව කෙනෙක්ට කියන්න පුළුවන් එක කැච් එකක් කියලා. ඉතින් කොහොමද ඔබ මේ මේ තීරණය කරේ මේ උඩපන්දු ගැන මුලින්ම මට ඒක දැනගන්න ඕනලා කියලා. මම මුලින් මේ උඩපන්දු අත්හැරීම සම්බන්ධව කියන්නේ එක එක මට අවශ්‍ය ක්‍රයිටීරියාස් මම හදාගත්තා. ඒ කියන්නේ පන්දු අත්හරිනවා නම් ඒකට ඒ කියන්නේ සම්පූර්ණ කළ යුතු සිදුවීම්. ඒ කියන්නේ සමහරවිට අපි කියනවා නම් උදාහරණයක් විදිහට පන්දු අතට ඇවිල්ලා ඒ කියන්නේ ඉතාම පහසුවෙන් රැක ගන්න පුළුවන් උඩපන්දුවක් වුණත් අත්හැරනවා නම් ඒක අනිවාර්යෙන් පන්දු අත්හැරීමක් ලෙස වාර්තා වෙන්න ඕනේ. ඒ වගේම අපි යම්කිසි එෆර්ට් එකක් දාලා ඒ කියන්නේ අපි කිමු ඩයිව් කරලා ගන්න එකක් පන්දු අතේ වැදිලා නැම ඒක වෙනම කැටගරියක් විදිහට ඒ කියන්නේ මම ඕක ඒ කියන්නේ ඕනම කෙනෙක්ට පහසුවෙන් බලන්න පුළුවන් විදිහට ඊසි ටෆ් කියලා සහ හාෆ් චාන්සස් කියලා කැටගරිස් තුනකට බෙදුවා. ඉතින් ඉහත් මම කලින් කියපු දෙක වාර්තා වෙන්නේ ඔය කියන්නේ ඔය කැටගරිස් දෙකට. ඊට අමතරව හාෆ් චාන්සස් කියලා තිබ්බා. ඒ කියන්නේ ගන්නත් පුළුවන් නොගෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඇත්ත වශයෙන් කියනවා නම් ෆෑන් කෙනෙක්ගේ view එකක් අනුව. ඒක නම් ඒ කියන්නේ උදාහරණ විදිහට මම කිව්වොත් මම දැක්කොත් ඕක මේ පන්දුව ඒ කියන්නේ ගන්න බෑ වගේ. හැබත් ගන්න ඒ කියන්නේ ගන්නත් රැක ගන්නත් පුළුවන් මොකක් හරි උත්සාහයක් දරුවා නම් කියලා අන්නේ ඒ වගේ දේවල් මම half chances කියලා count කරේ. ඉතින් එක එක තියෙනවා. මම ගත්ත ක්‍රයිටීරිය එකක් ඒ ක්‍රයිටීරිය එකට අනුව තමයි කරේ. නමුත් ඊට කලින් පන්දුව අපහැරීමක් වාර්තා වුණා නම් අනිවාර්යයෙන් මම ඒක ගැන අහනවා කාගෙන් හරි Twitter සමාජ ජාලයේ ට්විට් එකක් මගින් හෝ Facebook එකේ status එකක් මගින් අහනවා මේක මේ බැරි එකක්ද වගේ. මම නිකන් සාමාන්‍යයෙන් ෆෑන් කෙනෙක් ෆෑන්ස් ලාගේ view එක බලනවා. view එක බලලා අනු තමයි තීරණය කරන්නේ මේක මේ කැටගරියකට දානවද නැද්ද කියලා. ඒත් තීරණය කරන්න බැරි නම් අනිවාර්යෙන් video analysis එකක් කරනවා. video කියන්නේ highlights වගේ තියෙනවා නැත්නම් මොකක් හරි කියන්නේ ඒ තරඟයේ drop එකට අදාළ video එකක් බලලා තමයි තීරණය කරන්නේ මොන කැටගරියකටද යන්න ඕනේ කියලා. අපි ඉස්සෙල්ලා statistics වලට යන්නේ නේද මේ අකිම්? ඔය එක වනේ. ඔව් යා මම මේ දැනට මේ ලිස්ට් එකේ මම එකතු කරලා තිනවා දැනට 2017 වර්ෂය සඳහා 66ක් ඒ කියන්නේ අවස්ථා 66ක්. ඒ 66 ඇතුළත තිනවා මේ half chances කීපෙකුත් ඇතුළත් වෙලා තිනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ වසරේ උඩපන්දු 60 ඒ කියන්නේ අත්හැරලා තින 66න් අවස්ථා 66න් අවස්ථා නාමයක්ම half chances විදිහට තමයි මං count කරේ. ඒ කියන්නේ පැහැදිලිවම උඩපන්දු 57ක් අත්හැරලා තියෙනවා. මට තප්පරයක් දෙනවද? මේ දැන් ඔය ලිස්ට් එක පටන් ගන්න 2017 ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙවැනි T20 තරගය ඉන්දියාව සමග දෙවැනි T20 තරගය සැප්තැම්බර් 2017 සැප්තැම්බර් 6 වෙනිදා. ඒ කාල පරාසය ඇතුළත ගැන තමයි අපි මේ කතා කරන්නේ. හරිද අකි? හරි. ඒ ගැන කියනවනම් දැන් උඩපන්දු 57ක් කියන්නේ පැහැදිලිවම අත්හැරලා තියෙනවා. ඒ අතර තියෙනවා මගේ මතය අනුව මේ half chances drop catches කියලා මම count කරන්න කැමති නෑ. මොකද මේක කියන්නේ 50-50 chance එකක් වගේ. කියන්නේ මේක ඔබට කියන්නේ මේ අදාළ chances බැලු දැන් හොඳ උදාහරණ තමයි මේ Zimbabwe තරගාවලදී නිරෝෂන් දික්පැල විසින් අත්හැරපු උඩපන්දුවක් තිබෙනවා මේ කඩුළු රකින්න එක් ලෙස. ඒක මං හිතන්නේ ෆෑන්ස් ලගින් මං ඇහුවා ඒක මේ ඒක පන්දු අත්හැරීමක් නේද? ඒ කියන්නේ උඩ පන්දුවක් අත්හැරීමක් නේද ලෙසද ඒ කියන්නේ ඒ විදිහට නේද වාර්තා වෙන්න ඕනේ කියලා. නමුත් මං හිතන්නේ බහුතර මතයේ දරුව ඒක මේ හැම දාන එක සාධාරණ නෑ. මොකද මේ ඒකේ රියැක්ෂන් ටයිම් එක කියන්නේ කඩුළු රකින්නගේ තියෙනවා යම්කිසි කාලයක් තුළ රියැක්ට් වෙන්න ඕන අවස්ථාවක්. ඉතින් ඒ ඊට වඩා ඉක්මනින් තමයි මේ කියන්නේ පන්දුව ඒ කියන්නේ පැමිණෙන්නේ සහ මේ අත්හැරීම් සිදු වෙන. ඉතින් මේ වගේ දේවල් මං හිතන්නේ හැමෝගෙම view එක බලලා අනුව තමයි මං ඒක තීරණය කරේ ඒක half chances එකට දාන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ වගේ අවස්ථා නමයක් තියෙනවා. ඊට අමතරව පැහැදිලි උඩපන්දු අත්හැරීම් 57ක් වාර්තා වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ
උඩපන්දු අත්හැරීම් සහ හාෆ් චාන්සස් අවස්ථා 66ක් තියෙනවා. අපිට අකීම් කියනවා මේ අපේ ඉස්සෙල්ලම මේ කැච් එක අතහැරියේ කවුද කියලා මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ පළවෙනියට උඩපන්දු අත්හැරියේ ටෙස්ට් තරගයක් මම හිතන්නේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිම ජනවාරි මාසේ දෙවනිදා ෆ්‍රැන්සිස් ඩි ප්ලෙසිස්ගේ පිතිකරු ඔහුගේ උඩපන්දු අත්හැරියා උපුල් තරංග රංගන හේරත්ගේ පන්දුවට ලකුණු 31 දී ඔහු අන්තිමේදී දැවියන්නේ ලකුණු 38යි. මේ ඒ වගේම දැනගන්න වැඩිම පාඩුව සිදු වුණ මේ 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 අතනේ මේ මෑතකදී සිදු මේ මේ ඉන්දියානු තරගාවලියේදී එකින් අපිට ඇත්ත වශයෙන්ම කියනවා උඩපන්දු අත්හැරීමෙන් සිද්ධ වෙච්ච පාඩුවට අමතරව මේ ක්‍රීඩකයේ අඩුපාඩුකුත් සිදු වුණා. මේ අසේල ගුණරත්න විසින් ශිඛර ධවන්ගේ උඩපන්දු අත්හැරීම ලහිරු කුමාරගේ පන්දුවේ හමුවේ මේ මම හිතන්නේ ශිඛර ධවන් ඒ උඩපන්දුව ලබා දුන්නේ ලකුණු 31 දී. නමුත් ඔහු දැවි යනකොට ලකුණු 190 ක්‍රස් කර තිබුණා. ඒ කියන්නේ මේ උඩපන්දු අත්හැරීමෙන් ලකුණු 159 ක්‍රස් කරා ධවන්. ඒ වගේම අසේල ගුණරත්න ආබාධයකටත් ලකුණා. ඔව් අකි අපිට මේ මේක කැටගරයිස් කරලා කියන්නේ මේ මේ කැච් ඩ්‍රොප් වෙලා තියෙන සාමාන්‍යයෙන් එක ටුවර් එකෙන් ටුවර් එකට කැච් ඩ්‍රොප් වෙලා තියෙන ඒවා. එතකොට වැඩිම කැච්චස් ඩ්‍රොප් කරලා තියෙන්නේ කවුද? ඒ වගේ ඒ ටික අපිට කියන්න පුළුවන්ද? මෙන් කරලා. මං කියන්නම් වැඩිම මේ පන්දු අත්හැරලා තියෙන කවුද කියලා. අනුව වැඩිම පන්දු අත්හැරලා තියෙන්නේ දිනේෂ් චන්දිමල් උඩ පන්දු පහක් අත්හැරලා තියෙනවා. ඒට අමතර උපුල් තරංග උඩ පන්දු පහක් අත්හැරලා තියෙනවා. මෙතන මම විශේෂ මතක් කරන්න ඕනේ මේ දිනේෂ් චන්දිමල් විසින් අත්හැරපු උඩ පන්දු පහෙන් අවස්ථා දෙකක් තියෙනවා. මේ ඔහු කිසිම ඇටෙම්ප්ට් එකක් නොකර ඉතාම පහසුවෙන් රැකගන්න පුළුවන් අවස්ථා දෙකක් ඔහු මේ අත්හැරියා. මේ එක ෆස්ට් ස්ලිප් රැක ගනී කියන බලාපොරොත්තුෙන් හිටපු නිසා. හරි. එතකොට කාගේ පන්දුවලට වැඩිපුරම උඩ පන්දු අතහැරලා තියෙන්නේ කියලා මේ ඔකේ අපිට දැනගන්න පුළුවන්ද? ඔකේ මේක හොඳ ප්‍රශ්නයක්. මම ඒ ගැන මේකට වෙනම හදන්න ඕන ලිස්ට් එකක්. මේ මට බහුතර පේන විදියට අපි මම කියන්න මට දල වශයෙන් කියන්න පුළුවන් මම ලසිත් මාලිංගටත් බොහෝ අවස්ථා ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ පන්දු අතහැරලා තියෙනවා. ඊට අමතරව රංගන හේරත් දිල්රුවන් පෙරේරා ඔවුන් මං හිතන්නේ සෑහෙන අවස්ථා ප්‍රමාණයක් ලබා දී තියෙනවා. තව අමතක කරන්න හොඳ නැහැ නුවන් ප්‍රදීප්. මේ නුවන් ප්‍රදීප් කියන ක්‍රීඩකය ගැන මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ උඩපන්දු අත්හැරීම් කියන ලිස්ට් එකෙන් මතක් කරන්න ඕනේ නුවන් ප්‍රදීප් අත්හැරලා තියෙන උඩපන්දු එකක් පමණයි මේ අවුරුද්දේදී. ඒකත් ඔහු පන්දු යවන කොට ඒ කියන්නේ මං දකින විදිහට නුවන් ප්‍රදීප් උඩපන්දු අත්හැරලා තියෙන එකම එකක් පමණයි මේ අවුරුද්දේදී. ඒ කියන්නේ සෑහෙන ඉම්ප්‍රූව් වෙච්ච ක්‍රිකට් කෙනෙක්. ඔහු ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔව් මට තව දෙයක් කියන්න පොඩි දෙයක් කියන්න මතක් වුණා. මං හිතන්නේ මේ මුවන් ප්‍රදීප් නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් එයාගේ පන්දු වලට සෑහෙන උඩ පන්දු අපේ කට්ටිය අත්හැරලා තියෙනවා. මට මතකයි. එකත් මතක් කරන්න ඕනේ පොඩ්ඩක්. හොඳම පන්දු රකින්නන් ගැන කතා කරපු හින්දා මේ කවුද ඉහතින් මේකේ රේෂියෝ එක ගත්තොත් හරිය නැත්නම් අඩුවෙන්ම උඩ පන්දු අත්හැරලා තියෙන මේ අවුරුද්දේ. මේ කිසිම උඩපන්දු අත්හැරීමක් වාර්තා වෙලා නැහැ. ලක්ෂාන් සඳකයන් දුෂ්මන්ත චමීර වගේ ක්‍රීඩකයන්ගෙන් මේ සඳකයන් නම් ටිකක් ක්‍රීඩා කරා. චමීර වැඩියම ක්‍රීඩා කරෙත් නැහැ නේද? සඳකයන් මම හිතන්නේ පන්දු අත්හැරලා නැහැ. ඒ වගේම විශේෂ මතක් කරන්න ඕනේ මේ මෙතනදී මේ පොඩි කියන්නේ පොඩි මතභේදාත්මක එකක් අවස්ථාවක් මේ ඇන්ජලෝ මැතිව්ස් ප්‍රබාට මතක ඇති මේ එක අවස්ථාවක් තිබ්බා. අර මේ ඔහු ස්ලිප් ක්‍රීඩකෙක් ලෙස ක්‍රීඩා කරනකොට පන්දුව ඒක ඒ බබ يعني දකින පුද්ගලයා දකින විදිය අනුව ඒක රැක ගන්න පුළුවන් නොගන්න පුළුවන් වගේ අවස්ථාවක් තිබ්බා. මං හිතන්නේ ප්‍රභාත් සාමම ඒ ගැන ආගියු කරා මේක මේ අවශ්‍ය පන්දු අත්හැරීමක් වෙන වාර්තා වෙනු කියලා. නමුත් මං හිතන්නේ බෞන්තර මතයේ මේක මේ උඩ පන්දු අත්හැරීමක් ලෙස වාර්තා කරන්න එපා කියලා. ඉතින් ඒ අනුව බලද්දී මේ අවුරුද්දේදී මැතිව්ස්ගේ උඩපන්දු අත්හැරීමක් වාර්තා වෙලා නැහැ. සහ කුසල් ජනිත් නම් තරඟ හතරක් පමණයි ක්‍රීඩා කරේ.
ඉතින් ඒ දෙදෙනාගෙන් වාර්තා වෙලා නැහැ. ඊට අමතරව නුවන් ප්‍රදීප් හොඳයි, ඒ කියන්නේ එක පිටපතක් පමණ ඇතහැරලා තියෙන්නේ. තව ඉන්නවා රංගන හේරත් හොඳයි, දිල්රුවන්, ඒ මිලින්ද, ඒ ක්‍රීඩකයන් සියල්ලම වගේ එක් උඩ පන්දුවක් පමණයි අත්හැරලා තියෙන්නේ. මම මෙහෙම එකක් කිව්වොත් අකිප්, ඔය දැන් ඔය කිව්වනේ මේ සමහර ක්‍රීඩකයෝ උඩ පන්දුව අඩුවෙන් අතහැරලා තියෙන කියලා. බැලුව බැලමට මට පේන්නේ ඒ ක්‍රීඩකයෝ එක්ක තරඟ අඩුවෙන් ක්‍රීඩා කරලා තියෙන, එහෙම නැත්නම් ෆීල්ඩ් එකේ උඩ පන්දු එන්න ඇති තැන්වල වැඩිපුර පන්දු රකින්න ක්‍රීඩකයෝ කියලා. මමත් එකඟ වෙනවා. මං හිතනවා උදාහරණ විදිහට සඳකයන් ගැන මං කියන්නේ ඔහුගේ සාමාන්‍ය පන්දු රැකීම් බැලුවත් ඔහු ඉතාම විශිෂ්ට ක්‍රීඩකයෙක් නෙමෙයි. නමුත් මේ ලැයිස්තු අනුව සහ මේ වසරේ වාර්තා වෙන අන්දමට ඔහු කිසිම උඩ පන්දුවක් අත්හැරලා නැහැ. නමුත් ඔහු මම හිතන මේ හැම ක්‍රීඩකෙම මම දැක්කා මේ උඩ පන්දු පමණක් නෙමෙයි සාමාන්‍ය වශයෙන් පන්දු රකින්නකොටත් 100% ඒගොල්ලන් ඒ විදිහට කමිට් කරේ නැහැ. මේ සමහර يعني අපි කියමු ෆස්ට් ඇටෙම්ප්ට් එකෙන් අ බෝලේ පන්දුව ග්‍රැබ් කරේ නැහැ හැම වෙලෙම වගේ. මේ පන්දුව يعني හැම විදිහම හැම පැත්තෙම වගේ දුර්වල තිබ්බා. නමුත් උඩ පන්දු අත්හැරීම තමයි මම හිතන්නේ තරඟයක ඕනම වෙලෙක මේ මොස්ට් කොස්ට්ලියස්ට් අවස්ථාව වෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දී ලක්ෂන් සඳකෙන් සාමාන්‍ය ඉතාම හොඳින් පර්ෆෝම් කරලා තිනවා. ඊටමතරව මේ රංගන හේරත් තරඟ 12, ඒ කියන්නේ ඉනිංස් 12ක් විතරයි සෙල්ලම් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් උඩ පන්දුවක් පමණයි ඔහු අත්හැරලා තියෙන්නේ. ඒ වගේම නුවන් ප්‍රදීප් ඉනිංස් 13ක්, දිල්රුවන් ඉනිංස් 11ක්, අන්න ඒ වගේ. ඒ කියන්නේ ඔවුන් වැඩි තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරලා නැතත් උන්ගේ පර්ෆෝමන්ස්, ඒ කියන්නේ උඩ පන්දු අත්හැරීම අතින් බලද්දී ඔවුන් හොඳ තත්ත්වයක සිටිනවා. මේ අකීප් කීප එකත් හරි, මේ මොස් කියන්නේ කොස්ලියස් කැච් එක මිස් කරේ මේ අසේල ගුණරත්න කියලා. ඒත් මට තියෙනවා එකට කවුන්ට් ආගුමන්ට් එකක්. මම හිතන්නේ මේ කොස්ලියස් කැච් එක මිස් කරේ තිසර පෙරලා මේ චැම්පියන්ස් ට්‍රෝෆි එකේ මේ ක්වාටර් ෆයිනල් එකේ සෙමි ෆයිනල් එකේදී. රිසල්ට් එකක් අනුව බලද්දී ඒක මොස් කොස්ලියස් කියනත් පුළුවන්. මොකද අරක තරඟයක් පමණයි. නමුත් අරක තරඟාවලිය ඉතාම වැදගත් තරඟාවලියක්. ඒ තරඟේ උඩ පන්දු අත්හැරීම ඔබ පිළිගන්නවා නම් පිළිගන්න එක, මේ කියන්නේ ඒ උඩ පන්දු අත්හැරීම මේ තිසර පෙරලා මේ වසරේ සිදු වෙච්ච එකම අවස්ථාව. නමුත් ඒක one of the costliest drops. ඔව්, ඇත්තටම අර අපි කලින් කිව්වා මේ තිසර පෙරලා වැරද්දන හිටියේ වැරදි වෙලාවේ කියලා. ඉතින් ඔහුගේ තර ධනිවාරේ මේ. ඒ වගේම මම පොඩි දෙයක් එකතු කරන්න කැමතියි. මේ මේ දැන් අපි අඩුම කැච් අතහැරපු අය, මිස් කරපු අය ගැන කතා කරපු වෙනදා. මේ අවුරුද්දේ වැඩිම කැචස් අල්ලලා තියෙන්නේ මේ 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 දක්වා කුසල් මෙන්ඩිස් 18යි තරඟ 33කින් ඉනිං 37යි, අසේර ගුණරත්න ඉනිං 31කින් කැචස් 17යි, තරංග ඉනිංස් 36යි කැචස් 14යි, දිමුත් කරුණාරත්න ඉනිංස් 13යි කැචස් 10යි, ඇන්ජලෝ මැතිව්ස් තරංග ඉනිංස් 24යි කැචස් 10යි. ඔය කට්ටිය විතරයි උඩපන්දු 10ක් ලබාගෙන තියෙන්නේ. දික්වැල්ල සහ චන්දිමාල් දෙන්නට අමතරව ඒ දෙන්න විකට් කීප් කරපු හින්දා මම කවුන්ට් කරන්නේ නිවැරදි. ඒ සම්බන්ධවත් මම වෙනම එකතු කරලා තියෙනවා, සහ මම වෙනම ලයිස්ට් එකක් හදලා තියෙනවා ලබා දීලා තියෙන, ඒ කියන්නේ අවස්ථා ප්‍රමාණය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දිල්ෂාන් මුණවීර ගත්තොත් ඔහුට අවස්ථා 6ක් ලැබිලා තියෙනවා, උඩපන්දු අවස්ථා 6ක්. එයින් ඔවුන් එම අවස්ථා 6න් අවස්ථා 2ක් මුණවීර රැකගෙන තියෙනවා, සහ අවස්ථා 4ක් අත්හැරලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ඩ්‍රොප් කැචස් රේට් එක බැලුවොත් සාමාන්‍ය ඌට අවස්ථා එකහමාරකදී ඔය අනිවාර්යෙන් උඩ පන්දුවක් අත්හරිනවා. ඒ කියන්නේ මේකේ සමහර අපි දැන් ගොඩක් දුරට මේ ලිස්ට් එකේ මේ මේ කඩුළු රකින්නන් කියන ඒ ලයිස්ට් එක බැලුවොත් ඔවුන් ඉන්නේ ඉහළම මට්ටමේ. මොකද ඔවුන්ට ලැබෙන අවස්ථාවන් වැඩි හින්දා මට මේ කඩුළු රකින්න වෙනස් වෙම් කළා කියන මේ අපේ රේෂියෝ දෙක දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්න කට්ටියගේ දුර්වලම ක්‍රීඩකෙක් ලෙස මම කියන්න පුළුවන් අපි අවම ඉනිං, ඒ කියන්නේ අව ඔවුන් ක්‍රීඩා කළ අවම ඉනිම් ගණන 10කට සීමා කරොත් ධනුෂ්ක ගුණතිලක මං හිතන්නේ ඉතාම දුර්වල ක්‍රීඩේ පන්දු රකින්නෙක් කියලා කියන්න පුළුවන්. ඔහු අවස්ථා 2.25ක් අවස්ථා ලබා දෙද්දී ඔහු අනිවාර්යෙන් උඩ පන්දුවක් අතහරිනවා. ඒ කියන්නේ ඔහු ඉනිම් 13කදී උඩ පන්දු අත්හැරලා තියෙනවා 4ක්.
සහ රැකගෙන තිබෙනවා හතරක් සහ හාෆ් චන්ස් එකන්නේ අවස්ථා එකක් තිබෙනවා. අකි මට කියන්න පුළුවන්ද මේ වගේ දැනුමැටි කියන්න මේ ඔය දනස්කරුණු තිලක අතරපු කැචස් ලේසි කැචස්ද නැත්තම් අමාරු කැචස්ද? මම කැටගරයිස් කළ තින්න විදිට ධනුෂ්ක ගුණ තිලගේගේ පහසුඩ පන්දු අත්හැරීම අවස්ථා දෙකක් සහ චාන්සස් කියන පොඩි එෆට් එකක් දාලා මත අත්හැරපු අවස්ථා දෙකක් තියෙනවා. ඉතමතර හාෆ් චාන්සස් එකක් කියන්නේ අපි හාෆ් චාන්ස සයින් අයින් කරොත් උඩ පන්දු හතරක් අතහැර දෙනවා. මේවයි ධනුෂ්ක ගුණ තිලක ගැන කියනකොට මේ මං උඩ පන්දු අතහැරීම නිසාම ඔහු නරකම දුර්වල පන්දු රකින්න කියලා කියන්න බෑ. මොකද ඔහුගේ ග්‍රවුන්ඩ් ෆීල්ඩින් එහෙම සෑහෙන හොඳ තත්ත්වයක තියෙනවා. අනිත් අය එක කම්පෙයර් කරලා ගත්තාම මේක හදා ගන්න ඕනේ දෙයක්. ඒකයි අපි මේවා ගැන කතා කරන්නේ. දකි ඔව්. එතකොට අකි මේ කියන්න පුළුවන් අපිට මේ අපේ කට්ටිය මෙහෙම කැච් ඩ්‍රොප් කරන්න හේතුව මොකද්ද කියලා ඔයාට හිතෙන විදිහට? මං හිතන්නේ සමහර මේක මං හිතන්නේ ලංකාවේ තියෙන තත්ත්වයක් වෙන්න ඕනේ. මේක පැහැදිලි දුර්වලතාවයක්. මේ සමහර පන්දු රකින්නන් ඉන්නවා, ඔවුන්ට සුදුසු පන්දු රකින්න ස්ථානයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට කෞෂාල් සිල්වා ගත්තොත්, ඔහු ඉතාම හොඳ ෂෝට් ලෙග් පන්දු රකින්නේ, ඔහු ඒ කියන්නේ සිලි පොයින්ට් පන්දු රකින්නේ. ඉතින් ඔවුන්ට ඒ ස්ථානයේ අවස්ථා තිබ්බොත් අනිවාර්යෙන් ඔවුන්ට ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ කුසල් මෙන්ඩිසුත් මං හිතන්නේ අමතක කරන්න හොඳ නැහැ. ඒ ස්ථාන අතර හොඳට පන්දු රකින්න. මදන් ධනුෂ්ක ගුණතිලක මේ උඩ පන්දු අත්හැරීම, ඒ කියන්නේ පහසු උඩ පන්දු අත්හැරීම දෙකම වාර්තා වෙන්නේ පොයින්ට් ප්‍රදේශයේ පන්දු රකිනකොට. ඒ කියන්නේ සමහර පන්දු රකින්නන්ට තියෙන්න ඕනේ, ඒ කියන්නේ ඒගොල්ලන්ට සුදුසු පන්දු රකින්න ස්ථානයක් තියෙන. ඒ කියන්නේ ඔවුන් ඉතාම හොඳින් පන්දු රකින්න ස්ථානයක් තියෙන. ඉතින් ඒක අපි මුලින් අඳුර ගන්න ඕනේ. මං ඇත්ත වශයෙන්ම කියනවා මේකේ මම ලිස්ට් එකක් කරලා තියෙනවා උන් උඩ පන්දු අත්හැරලා තිබෙන ස්ථානයන්. ඒ කියන්නේ පන්දු රකින්න ස්ථානයන් ගැන වෙනම මම ලිස්ට් එකක් හදලා තියෙනවා. ඒ ගැන මම පස්සේ කියන්නම්. ඊට අමතරව මං හිතන්නේ පන්දු රකින්න දුර්වලතාව කිව්වොත් මම හිතන්නේ නෑතකදී මහේලජා වර්ධන විසින් ට්වීට් කරලා තිබ්බා. මම හිතන්නේ ඒක බොහෝ විට තාක්ෂණය පන්දු රකින්නකොට බේසික් කන්සෙප්ට්ස් අපි මම හිතන්නේ බේසික් ස්කිල්ස් අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මූලිකම මට්ටමේ තියෙන දේවල් අපි ක්‍රියාත්මක කරන්නේ නැති හින්දා තමයි ගොඩක් දුර්වල පන්දුරක් රැකීම් වාර්තා වෙන්නේ. ඊට අමතරව මතක කරන සමහර පන්දුරක් එන්නම දැකලා තියෙනවා. මේ වොමනාවක් නැතිකම, ඒ කියන්නේ කැමැත්තුන අකමැත්තෙන් කියන්න ඕනේ. මේ උදාහරණයක් විදිහට ලසිත් මාලිංග මම දැකලා තියෙනවා. ඊටාම ඒ කියන්නේ වොමනාවක් නැතිකමක්, ඒ කියන්නේ ඒක ඇටිටියුඩ් ප්‍රශ්නයක්. ඒ වගේම හදා ගන්න පුළුවන් සහ තාක්ෂණය වගේ දේවල් හදා ගන්න පුළුවන්. ඊට අමතරව මං හිතන්නේ ක්‍රීඩකෙන් වුන් පන්දු රකින ස්ථානයන් හරියටම හඳුර ගන්න ඕනේ. මේ මේ ස්ථානයේදී මම හඳුර කරනවා. මේ තව තියෙන මේ රටේ තියෙන මං හිතන්නේ ප්‍රශ්නයක්ද මන්දා. ඒ කියන්නේ මම දැකලා තියෙනවා මේ සමහර ෆෑන්ස්ලා කියනවා මේ අපි ස්ලිප් කියන පන්දු රකින ස්ථානය දෙන්නේ මොස්ට් කියන්නේ ජෙස්ට් ක්‍රීඩකෙන්, ඒ කියන්නේ සීනියර් ප්ලේයර්ස්ලාට වෙන් කරපු ස්ථානයක් කියලා සමහර කියනවා මේ ස්ලිප් ප්‍රදේශය. ඉතින් මමත් ඇත්ත වශයෙන්ම මටත් ඒක නිකන් හිතුණා මේක ඇත්ත නේද? මේ සමහර කියන්නේ ක්‍රීඩකෙන් එතන පන්දු රකින්න, ඒ කියන්නේ සීනියර්ස්ලා තමයි ක්‍රීඩා කරන්නේ. කියන්නේ දක්ෂයාට වඩා සීනියර්ස්ලා එතන පන්දු රකින්න එහෙම කියන්නේ ඒ වගේ මතයකුත් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනස් කරන්න ඕනේ සහ ඒවා අඳුර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඕකේ, මේ ඉතාමත් හොඳ පොයින්ට් එකක් කිව්වේ. ස්පෙෂලි අර මේ මොකද පොසිෂන් එකත් එක්ක ෆීල් කරන හැටි වැදගත්. මොකද මේ පන්දු එන හැටි ළඟ අවුට් ෆීල්ඩ් එකේ වුණත් ඉන් ෆීල්ඩ් එකේ හිටියත් නැත්නම් පොයින්ට් වල හිටියත් මිඩෝන් හරි හිටියත් පන්දුව එන හැටි, පන්දු එන වාර ගන්න, එහෙම නැත්නම් සමහර ක්‍රීඩක දක්ෂ වෙන්න පුළුවන් ඩයිව් එකක් කරලා නවත්තන්න. සමහර ක්‍රීඩකයන්ට දැන් කව වගේ ප්‍රදේශක ඉන්නකොට හරියට බෝලේ ජජ් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් අමාරු දෙයක් නිසා ඒ වගේ දේවල් මේ වටහා ගන්න ඕනේ. මං හිතන්නේ ඔබලගේ ලිස්ට් එක තියෙනවා නම් මේ SLC එකෙන් උනත් කතා කරලා මේ ඒක ඉල්ලගෙන ඔවුන් ළඟ විස්තර නැත්නම් ඉල්ලගෙන ඒ ගැන හොයලා බලලා මොකක් හරි අපේ කණ්ඩායම ඉන්න තත්ත්වයක් එක්ක එහෙම හරි දෙයක් ඒ වගේ දෙයක් කරත් වැදගත් වෙයි කියලා මං හිතන්නේ. මොකද ඒක ඉතාමත් වැදගත් ඒ වගේ දෙයක්. මේ ජේෂ්ඨයෝ ස්ලිප් වල ක්‍රීඩා කරනවා කියන එක ගැනත් මම එකතු එකගෙන වෙනවා. ජේෂ්ඨයෝ සහ මේ කණ්ඩායමේ පිටිකරුවන්ට
අවස්ථාව දෙන එක තමයි සාමාන්‍යයෙන් මේ ලංකාවේ මේ සබ් කොන්ටිනන්ට් මේ රටවල් වල මේ ට්‍රැඩිෂන් එක වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒක වැරදි. අපි ගත්තොත් ඉංග්ලන්ඩ් වල ජේම්ස් ඇන්ඩර්සන් තමයි මේ ස්ලිප් එක ස්ලිප් කෙනෙක්. හැම වෙලේම රෙගියුලර් ස්ලිප් කෙනෙක්. ඔව් මේ ජේම්ස් ඇන්ඩර්සන් ගත්තත් ක්‍රිස් ජෝඩන් මේ වගේ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒකේ රියැක්ෂන් ටයිම් එක හොඳ හින්දා ඔවුන් සාමාන්‍යයෙන් ස්පින්නර් කෙනෙක්ට එහෙම මේ ඉන්නවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඉන්නවා ෆාස්ට් බෝල්ටත් තර්ඩ් ස්ලිප් සෙකන්ඩ් ස්ලිප් වගේ ඉන්න අවස්ථා ගොඩක් තියෙනවා. ඒකේ ඔවුන් ජේම්ස් ඇන්ඩර්සන් ගැන මම කියලා තියෙනවා, මේ කියවලා තියෙනවා. ඒකේ ඉංග්ලන්ඩ් වල මේ සිස්ටම් තියෙන සිස්ටම් එකත් එක්ක ඔවුන් අවුරුදු 15 ඉඳන් ඔහු ස්ලිප් වල ක්‍රීඩ මේ කිව්වේ වේග පන්දුයන් එක්වීමට අමතරව ඔහු ස්ලිප් වල පන්දු රැකලා අවුරුදු 15, 17, 19 ඒ තත්ත්වයේ ඉඳන්ම ඔහු එතන පන්දු රැකලා ඔහුට අත්දැකීම තියෙනවා. ඔහු ටෙස්ට් කණ්ඩායමට ආවමත් මුල්ම කාලේ සමාට ෆයිනල් එක ගින්නේ නැති වුණාට ඔහු ඉක්මනටම ස්ලිප් වලට ගෙනල්ලා ඔහුට ඒ තත්ත්වය දුන්නා. ඒකේ පන්දු රකින්නනු පිටිකරුවෝ සහ පන්දු යවන්න විතරක් නෙමෙයි ඔවුන්ගේ පන්දු රැකීමේ දිහාත් බලලා ඔවුන්වත් මේ ඔවුන් ඒ තත්ත්වේනුත් ප්‍රොෆෙෂනල් මට්ටමට දියුණු කළා. ඉතින් මේක ලංකාවේ කවදාවත් මම හිතන්නේ සිද්ධ වෙනවා කියලා. ඉතින් මේක ලොකු අඩුවක් තමයි. ඔව් ලංකාවේ මේ ප්‍රවීන් මේ ඉස්කෝලවල වල ෆීල්ඩින් වලට මූලික තැනක් දෙන්නේ නැහැ මම දන්න විදිහට. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. අනිත් එක ලංකාවේ තියෙන පිට්ටනි හරි තදයි, ඒ වගේ ෆීල් කරන්න හරි අමාරුයි. මම මේක කලිනුත් මතක් කරලා දිනවා කියලා දිනවා. ඒකත් ලොකු ගැටලුවක් අපේ මේ ෆීල්ඩින් නැෂනල් ලෙවල් එකට එනකොට අර ක්‍රීඩිකයෝ පුරු වෙලා නැහැ. අපේ අර පිට රටවල වගේ ක්‍රීඩිකයෝ වගේ මේ පන්දුවට පැනලා මේ මේවා කරන්නේ හින්දා ඒගොල්ලන්ට තේරුමක් නැහැ ඉගෙන. අනිත් එක තව එකක් කියන්න ඕනේ, මේ අපේ ෆීල්ඩින් මං හිතන්නේ මේ අවුරුද්දේ අන්තිම වේගෙන එනකොට මං හිතන්නේ කැච් අතාරණේ කඩු වුණා, ෆීල්ඩින් ස්ටෑන්ඩඩ් එක පොඩ්ඩක් ඉහළට ඇවිල්ලා දිනනවා කියලා මට නම් තේරෙනවා. අවසන් තරඟ තුනේදී මේ මමත් බලාගෙන හිටියා උඩ පන්දු අත්හරිනවද කියලා. ඒ කියන්නේ ඒක මගේ වැරද්දක්. මේ අවසන් තරඟ දෙකේදී වගේ මේ තරඟාවලිය මම හිතන්නේ එක් දින තරඟාවලියේදී අපි උඩ පන්දු අත්හැරලා තියෙන්නේ පළවෙනි එක් දින තරඟේ සහ හතරවෙනි එක් දින තරඟේ පමණයි. සමස්තයක් විදිහට බැලුවොත් ලිමිටඩ් ඕවර්ස් ෆෝමැට් එකේදී අපි හොඳට උඩ පන්දු රැකීම අතින් අපි හොඳට කරලා තිනවා. නමුත් මම එකඟ වෙන්නේ මේ සාමාන්‍ය ග්‍රවුන්ඩ් ෆීල්ඩින් වගේ ගත්තොත් අපි තාමත් ඉන්නේ අර පරණ මට්ටමේ. ඒක මේ සෑහෙන හදා ගන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ අපි කියමු පන්දුවට එලවගෙන යන එක, ඒ කියන්නේ පන්දුවක් පන්දුවට පනින්න ඩයිව් කරන්න ටිකක් සාමාන්‍ය කට්ටිය බයයි. ඉතින් ඒ දුර්වලතාවය තාම තියෙනවා. මේ පරණ සත්ත්ව කියන්නේ අපේ පරණ ටීම් එක කියන්නේ 1995 to 2000 ඒ කාලේ until 2006 අපේ ෆීල්ඩින් විදිහට හොඳ තත්ත්වයක තිබ්බා කියලා ඔයගලන්ට හිතෙන්නේ නැද්ද? අනිවාර්යෙන්. ඒ ස්ටෑන්ඩඩ් එක මම හිතන්නේ තාම මෑතක දුර මම දැකලවත් නැහැ. මෑතක අපි දිල්ෂාන්ගේ විතරයි අඩුම ගන්නනේ ඒ වගේ උත්සාහයක් දැක්කේ. ඉතින් අනිත් අයගේ මම හිතන්නේ ඒ වගේ එෆර්ට් එකක් මම දැකලම නැහැ. මේ අපි ඒ දවස්වල මම හිතන්නේ අපි 90s වල මම හිතන්නේ මැචස් බල දෙකොල්ලම මම හිතන්නේ ওই දෙන්නම මැචස් බලලා ඇති. ඉතින් ඒ දවස්වල අපි ස්කොඩ් එකේ පන්දු හරින ක්‍රීඩකෙ හිටියේ එක්කෝ එක්කෙනෙක්ව දෙන්නේ. අනිත් ඔක්කොම මම හිතන්නේ ඉතාම දක්ෂ පන්දු රකින්නන්. උදාහරණ විදිහට සනත් ගත්තොත්, මුත්තය මුරුදරන් ගත්තොත්, මාවන්නතපත් ගත්තොත් මම හිතන්නේ ඒගොල්ලන් ඉතාම හොඳ පන්දු රකින්නන්. ඒ කියන්නේ විශිෂ්ට පන්දු රකින්නන් නෙවෙයි, නමුත් මම හිතන්නේ සේෆ් ෆීල්ඩර්ස්. ඒ කියන්නේ සනත් ජයසූරිය නම් විශිෂ්ට මට්ටමේ ක්‍රීඩකෙක් නේද? මොකද මම හිතන්නේ එයා ගොඩක් ඩිරෙක්ට් හිට් එහෙම අරන් තියනවා මම හිතන විදිහට. අනත්තෝ ඇත්තම මේ රන් අවුට් වලට ඉතාමත් හොඳයි නේ. මේ මම දැකලා තියෙනවා මේ මොලේ පාවිච්චි කරලා ත්‍රෝ කරනවා. අර සමහර ක්‍රීඩකයෝ වගේ නිකන් පන්දුව හයියෙන් පුළු දාන්න පුළුවන් හයියෙන්ම දාන්නේ නැතුව අවශ්‍ය විදියට පුස්තාලා, ඒ වගේම මේ පන්දු යවනකොට සුපිරි උඩ පන්දු කීපයක්ම රැගෙන දිනවා. ඒ මොලේ සිලෙක්ෂන් වලදී පාවිච්චි කරන කොච්චර හොඳද නේද ප්‍රවීන්? අපිත් හිතනවා ඉතින්. අවසාන එකතු කරන්න ඕනේ මේ උඩ පන්දු අත්හරින ලිස්ට් එකේ. මම කලින් කිව්වා වගේ අර ෆීල්ඩින් පොසිෂන් වයිස් මං බෙදලා තියෙනවා. ඒකෙම කියන්නේ මේ ස්ලිප් කියන පොසිෂන් එක සහ ඩීප් ස්කාලෙක් කියන පොසිෂන් එක සහ කඩුලු රකින්නාගේ ස්ථානය. මම හිතන්නේ ඒ ස්ථාන තුන අපි සෑහෙන උඩ පන්දු අත්හැරලා තියෙනවා. ඉතින් ඩීප් ස්කාලෙක් ගැන කිව්වොත් සාමාන්‍යයෙන් එතන ඉන්නේ ගොඩක් දුරට අත්හැරලා තියෙන ක්‍රීඩකයන් ගැන කිව්වොත් සුරංග ලක්මාල් අත්හැරලා තියෙනවා, දිනේෂ් චන්දිමාල් විසින් අත්හැරලා තියෙනවා, උපුල් තරංග විසින් අත්හැරලා තියෙනවා,
මිලින්ද විකුම් සංජය අසේල සීකුගේ මේ සියලුම මේ ක්‍රීඩකෙන් ඩීප් ස්කාලෙක් කියන පන්දු රකින ස්ථානයේදී පන්දු අත්හැරලා තියෙනවා. ඊට අමතරව ස්ලිප් සහ කඩු රකින්නා කියන ස්ථාන අතර අපි පොඩි දුර්වලතාවයක් දක්වනවා. මම හිතන්නේ කඩු රකින්න කියන එක මේ මේ ඒක ඒක ඩිපෙන්ඩ් වෙන්නේ කඩු රකින්නාගේ ස්කිල් එක අනුව. ඒක අපි අත්හැරියොත් ස්ලිප් සහ ඩීප් ස්කාලෙක් අතර පන්දු රකින ස්ථාන අතර පන්දු රකින්නන් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. උඩ පන්දු වෙනකොට දැන් සෑහෙන අතරලා තියෙනවා ඒ ස්ථාන දෙකේදී. මම හිතන්නේ ඒක හදා ගනී කියලා මම හිතනවා. ඔකට හේතුව මේක වෙන්න බැරි දකි. මොකද මමත් ඔය ඩීප් ස්කෝයර් එක වල ෆීල් කරලා දිනින් ප්‍රවීණ සෙල්ලම් කරලා දිනින් දන්න ඇති. ඩීප් ස්කෝයර් එක වල ෆීල් කරද්දී සාමාන්‍යයෙන් පුල් ෂොට් එකක් එහෙම නැත්නම් ෆ්ලික් ෂොට් එකක් ගහපම තමයි මේ බෝලේ එන්නේ ඩීප් ස්කෝයර් එක වලට. සමහර වෙලාවට බෝලේ එනවා පේන්නේ නැහැ මුල්ටි කියන්නේ අර ස්කෝයර් එක අම්පයර් ගාවට විතර එනකොට එනකන් බෝලේ පේන්නේ නැහැ ස්කෝයර් එක වලදී. ඒක වෙන්න බැරිද මේ එහෙම මේ කැච් අතාරින්න හේතුව? එහෙම තියෙනත් පුළුවන්. ඒ වගේ යම් කිසි කියන්නේ සාධාරණ හිතුවක් තියෙනත් පුළුවන්. නමුත් මම හිතන්නේ මේ මේ උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. ඔකේ සෑහෙන කොස්ටියස් ඩ්‍රොප් එකක් තියෙනවා මේ උපුල් තරංග විසින් අත්හැරුප් එකක් ඩීප් ස්කාල් එකේදී ෂකීබ් අල් හසන් විසින් ලබා දුන්න උඩ පන්දුවක්. ඔබට මතක ඇති. ඔව් ලේසි උඩ පන්දුවනේ. ඔවුන්ගේ අන්තිමේදී වෙච්ච රිසල්ට් එක මම හිතන්නේ හැමෝම දන්නවා. ඒක නම් ස්වීප් එක. මට තාම මතකයි. මතක් කරන්න ඕනේ මේ අවුරුද්දේ ක්‍රීඩකින් 27 දෙනෙක් පන්දු අත්හැරලා තියෙනවා. 27 දෙනෙක්. ඒ කියන්නේ 27 දෙනෙක්ට වඩා ක්‍රීඩා කරලා තියෙනවා. ඒකෙම කියන්න පුළුවන් මේ ප්‍රොසෙස් එක. ප්‍රවීණ්ගේ යාළුව තමයි මම හිතන්නේ මේ වැඩේ කාලා තින්නේ මේ සිලෙක්ෂන් වල නේද? මගේ යාළුව ඕනේ නැව ගැන කතා කරා. මේ ඔව් අකීබ් සහ ප්‍රභාත් අපි දෙන්නම මේ අපි ඔක්කොමලා අද ගොඩක් දේවල් කතා කරා. මම හිතන්නේ මේ අකීබ් ඔයාට අන්තිම මොනවද කියන්න තියෙනවද කියන්න දෙන්න? ඉතින් බොහොම සතුටුයි එකතු කරගත්තට. ඔයගලන් කරන එක සෑහෙන වටින දෙයක්. ඔක ඉදිරියට උදතර කරන්න මම ටයිම් පීරියඩ් එක නෙමෙයි වැදගත් කතා කරන කරුණු සම්බන්ධව. ඉතින් ඉතාම වැදගත් මාතෘකා කීපයක් කතා ඒ කියන්නේ ඒ සම්බන්ධ එකතු කරලා කතා කරන්න මම හිතන්නේ. දැනටමත් ඔයගොල්ලෝ මම හිතන්නේ සමාජ ජාලය ඔස්සේ මේක මේ පොඩ්කාස්ට් එක ගැන සෑහෙන ස්ප්‍රෙඩ් කරනවා. ඉතින් ඒක හොඳයි. ඒක මේ කට්ටියට මිනිසුන්ට ඒ කියන්නේ සාමාන්‍ය සිංහලෙන් මේ වගේ දෙයක් කට්ටියට දැනගන්න අවස්ථාව ඉතාම අඩුයි. ඉතින් මේක සෑහෙන වටින දෙයක්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අකිබ් අපිත් එක්ක එකතු වුණාට. අපි ළඟදීම මේ ආයේ එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් තමයි කියන්න තියෙන්නේ. ඉතින් ළඟදීම අපි එක්කමු ඊළඟ එපිසෝඩ් එකෙන්. ආයිබෝන් අකිබ්. ආයිබෝන් ආයිබෝන් ප්‍රබල ආයිබෝන් ප්‍රබල.